Niti Virodi, lesser with this rekia Sadha Yomon and Hatatuna, K the Janaka Iranam Pilibanda, upper Kotek Helidara Kirim Kalat, Esen the Ha Yomuim, Adu and Babak Takin Nole Beamer, Kanagatu at Karuna. With this rekia Sihine, Meritatarnatarni and Mulakara, Lakshaganin Mudal Garagana, Mahanur Pradesh, Javaram Karakalia Pilibanda, Hiru Sia Yakarana, Alutma Helidara by other sitter, Medikarene. Japan, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කරන බව පවසමින් තරව කරුවන් හරහා මුදල් රැස්කිරීමක් පිළිබඳ හිරු CIA වෙත මුලින්ම තොරතුරු ලැබුණේ පෞද්ගලික තොරතුරු කරුවෙකු හරහායි. ඔවුන්ගේ උගුලට හසු වූ බව හැඟවූ අපට තරව කරුවන් පැවසුවේ මහනුවර සුපිරි වෙළඳ සංකීර්ණයක උඩු මහලේ ඇති අවන්හලකට පැමිණෙන ලෙසයි. ලේබර් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක ඇත්තමත්යක් තියෙනවා මේ. තම ජිනුවින්ම මේ කෙරෙන. ටෙක් කාලේ අවුරුදු 5යි. අවුරුදු 3කට ගලින් මා වීසා එක හම්බ වෙනවා. හැබැයි ලේබර් වීසා එක. පඩිය 380ක් හම්බ වෙනවා. ලපෝට් ඇකමඩේෂන් ඒවා ඔක්කොම ඉන්නේ ඒවා ඔක්කොම හම්බ වෙනවා. මේ කතා බහ සිදුවන අතරතුරේදී ජපාන් රැකියා සඳහා යන පළමුවෙනි කණ්ඩායමේ ඡායාරූපද ඔවුන් පෙන්වනවා. ඔය තියෙන ෆස්ට් බැච් එක ක්ලාස් එක. හා මේ නෑ තමයි ජපානයේ ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ වීසා දෙන්නේ මෙයාට. එයා බියුරෝ බඳින. මේ සම්බන්ධව අත්සන් කිරීම කිවිසුම් පිළිබඳවද මෙලෙස පැහැදිලි කරනවා. ඔයගෙ ගෙදරමයි ගාජ්. ඔෆිස් එකක්. ඔෆිස් එක තිබ්බම මිනිස්සු කියන ඔෆිස් වහලා යනවා කියන්නේ. එයාගේ ගෙදර වහලා යන්න බෑ. ඒ කියන්නේ ෆුල් ජෙනුවින් වෙන්න. රැකියා සඳහා ජපානයට පිටත් කර හැරීමට ප්‍රථම භාෂා පන්තියක්ද පැවැත්වෙන අතර ඒ පිළිබඳ තරවකාර කාන්තාවක් මෙලෙස විස්තර කරනවා. ජපානයේ රැකියාව ලබා දීම සඳහා රුපියල් 103,000ක් අය කරන අතර තරවකරුවන් සඳහා 297,000ක් ලබා ගන්නා බව මෙහිදී තරවකරුවන් පවසා සිටියා. එතන 103,000 තමයි ඇග්‍රිමන්ට් එක ගැටි ගහන්නේ. හරිද? එතන ලක්ෂ වෙනම ඇරලා ඉතුරු එකට 297. ඔව්. ඒකට මම ඇග්‍රිමන්ට් එකක් ගහනවා. වෙනම එකක්. අපේ කමිෂන් එක ඒක තමයි. අපේ අතර පස් දෙනෙක් ඉන්න කවුරු කරත් ඒ විදිය තමයි සිස්ටම්. මහනුවර රජපිහිල්ල මාවතේ පිහිටි නීතිඥවරයෙකුගේ නිවසට ගොස් ඔවුන් මෙලෙස ගිවිසුම් පෙන්වා සිටියා. අදාළ නීතිඥවරයා පවසන්නේ රට රැකියා සඳහා ගිවිසුම් 400ක් මේ වන විටත් අත්සන් කර ඇති බවයි. මේ වන විටත් මෙම ජාවාරම සඳහා මහනුවර මෙන්ම දිවයිනේ විවිධ පළාත්වල විශාල පිරිසක් මුලා වී අවසන්. මෙම ජාවාරම පිළිබඳ තවත් තොරතුරු හෙට දිනයේ CIA තුලින් ගෙනීමට අප සූදානම්. මුලතිව දිස්ත්‍රික්කයේ පුදුකිඩිරිප්පු හා මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා දෙකෙහි ඡන්ද විමසීම පෙබරවාරි මාස 28 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු මොහොතකට පෙළ නිවේදනය කළා. කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ජේම්ස් පැකර් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට නියමිතව තිබූ කැසිනෝ ව්‍යාපෘතිය අත්හිටවීමට තීරණය කර ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය අද වාර්තා කළා. ආණ්ඩුව ඊයේ ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් කැසිනෝ ව්‍යාපාර සඳහා අධික බදු පනවනු ලැබුවා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. අම්පාර සමන්තුරේ ඉස්මයිල්පුර ගම්මානයේ නිවසක් ඊයේ රාත්‍රියේ ගිනි ගැනීම හේතුවෙන් පියකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. ගින්නෙන් තුවාල ලැබූ එම පවුලේ තවත් දරුවෙකු අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබනවා. අල්මඩුල්ල ධර්මාලෝක විද්‍යාලය අසල බෝපිටිය මාර්ගයේ නිවසක් පිටුපස සිටි බලපත්‍ර රහිත අලිපැටවකු අද උඩවල වනජීවි නිලධාරීන් විසින් සොයා ගන්න ලැබුවා. වයස අවුරුදු 3ක් පමණ වූ අදාළ අලිපැටවාගේ හිමිකරුයයි කියන පුද්ගලයෙකු වනජීවි නිලධාරීන් බාරයට ගන්නා. ත්‍රිරෝදරත ගාස්තු 10%කින් පහත් දැමීමට ත්‍රිරෝදරත සංගම් එකගු බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ එම සංගම් නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකගතාවයට පැමිණි බවයි. හිරු රාත්‍රී 7:00 සමගින් එනටයි සූදානම. පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලිත් ඔබ හමුවන්නේ අද රාත්‍රී 9:30ට. I won.